அப்படியே தாத்தோஸ்மிங் அப்படின் வாசிரு சுதிகரம் ஹாலலோயா சுதிவேவா சுதிவேவா ஓ பிர பிரசாந்தா கரணவா சுவாமினி மே உதாசன ஓ ஹாலலோயா நமஸ்கார வேவா பிரசாந்தா வேவா சுவாமினி ஒபகே நாமே பமனாக் மே உதாசன அப்படி உசவனவா சுவாமினி ஓ ஹாலலோயா ஹாலலோயா பிரசாந்தா வேவா சுவாமினி Yes.
මගසෙනවද මේ මොහොතේ අපි උන්වහන්සේගෙන් নমස්කාර කාලයට ඇතුල් වෙමු ඊට ප්‍රථමව අපි උන්වහන්සේට යාත්‍නා කරමු මේ දේව මෙහෙ බාර කරමින් යාත්‍නා කරන්න මං කෝකිලකට ආරාධනා කරනවා ඔබ සියලු දෙනාම වාඩි වෙන්න හල්ලෙලූයා ප්‍රේමයෙන් පූර්ණ දයාවන්ත වූ දෙව්පියාණන් වහන්සේ ස්වාමිනී මේ අනර්ග උදෑසන කාලය ගැන ස්වාමිනී අපි සබාවක් ලෙස ඔබ වහන්සේගේ පාමුල ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපි එකින් එක්කෙනා ඔබ වහන්සේ ස්වාමිනී රැගෙන ඇවිල්ලා මේ භූමිය මැද ඔබ වහන්සේට ප්‍රශංසා කරන පිණිස ඔබ වහන්සේට නමස්කාර කරන පිණිස ඔබ වහන්සේගේ වචනය තුළ පෝෂණය වෙන පිණිස කැඳවා වූ තැනන් වහන්සේ නිසා අපි ඔබ වහන්සේට ස්තුතිය කියනවා පියාණනි මේ මොහොතේ ඔබ වහන්සේගේ දිව්‍යමය බලවන්ත හස්තයට මුළු මහත් නමස්කාර කාලයක් දේව මෙහත් බාර කරමින් යාඥා කරනවා අද දවසේ ඔබ වහන්සේගේ පාමුල ස්වාමිනී ඔබ වහන්සේට නමස්කාරය ඔසවන්නා ඔබ වහන්සේගේ දාසිය බාර කරනවා අද දවසේ සෙනඟ ස්වාමිනී ප්‍රශංසාවේ දොරට වලින් රැගෙන ස්වාමිනී සැබෑලෙස ඔබ වහන්සේගේ පාමුල පැතිතැවි පසුතැවිලා නමස්කාරයේ දොරට වලින් ස්වාමිනී ඔවුන් රැගෙන යන පිණිස ඔවුන් ධර්මිෂ්ඨකමේ සලෝ පලන්දවන පිණිසගේ මුඛය දිවකටතොල් රැගෙන ශුදාත්මයන් වහන්සේ පාවිච්චි කරන්ට යන නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ඔබ වහන්සේගේ දාසිය ඩොක්ටානෝම අපි විශේෂයෙන් මේ මොහොතේ ඔබ වහන්සේ වෙත බාර කරනවා පියාණනි ඈ මේ වේදිකාවට එන කල ස්වාමිනී සෙනඟ නමස්කාරය තුල පූර්ණ කළ කබල තිබෙන නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා අද දවසේගේ නමස්කාරයේ මැද්දේද ඔබ වහන්සේගේ බලවන්ත වූ අනුග්‍රහය ස්වාමිනී නිදහස් කරන්නා වූ ස්වාමීන් වහන්සේ නිසා ඔබ වහන්සේට ස්තුති කියනවා පියාණනි වාදනය කරන්නා වූ හැම සහෝදරෙද්ද ගීතිකා කණ්ඩායමේ අපි සියලු දෙනාද ඔබ වහන්සේගේ දිව්‍යමය හස්තේ වෙත අද දවසේ බාර වෙනවා පියාණනි මේ වේදිකාවේ හැම මයික් එකක් හැම බෆල් එකක් හැම සංගීත භාණ්ඩයක් ස්වාමිනේ ඔබ වහන්සේගේ ලේ යටත මුද්‍රා කරනවා මුළු මහත් වේදිකාවේ ඒ ස්වාමිනේගේ ලේ යටතට මුද්‍රා කරනවා අද දවසේ ඔබ වහන්සේගේ පාමුල රැස් වෙලා ඉන්නා වූ මේකින් එක්කෙනා ඔබ වහන්සේගේ හස්තේ වෙත බාරයි පියාණනි ඔන්ලයින් තාක්ෂණය හරහා අපහ සම්බන්ධ වෙ ඉන්න හැම කෙනෙක්ද ඔබ වහන්සේගේ හස්තේ වෙත බාරයි පියාණනි අද දවසේ ඔන්න ඔබ වහන්සේගේ පාමුල රැස් වුණාද ඔබ වහන්සේගේ තේජස ඔබ වහන්සේගේ අනුග්‍රහය ඔබ වහන්සේගේ ආලේපය ඒ හැම කෙනෙකුට නමස්කාර කාලයේ මැදේ ඔබ වහන්සේ නිදහස් කළ මැනව අද දවසේ ඔබ වහන්සේගේ දාසයා මේ වේදිකාවට එන කල මේ සභා භූමිය මැදේ ඔබ වහන්සේගේ දේව දූතයන් තබලා ඔබ වහන්සේගේ තේජසේ වලාකුළු තබලා ඔබ වහන්සේගේ අනුග්‍රහය තබලා ස්වාමිනී ඔබ වහන්සේ ඔහුව ස්වාමිනී පිළියෙල කර තිබෙන නිසා ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙන අතර වචනය ගෙන එන ඔබ වහන්සේගේ දාසියද දාසියද පරිවර්තනය කරන්න ඔබ වහන්සේගේ දාසියද බාරයි ස්වාමිනී මුළු මහත් දේව මෙහ මැද දවසේ මනුෂ්‍යයන් වන අපි කිසිවෙකුගේ කැමැත්තක්වත් සැලැස්මක්වත් නොව ස්වර්ගයේ වැඩ වාසය කරන්නා වූ සර් බලධාරී දෙවියන් වහන්සේ වෙන ඔබ වහන්සේගේ ස්වර්ගික වූ කැමැත්තම කරන්ට යන නිසා ස්තුතිවන්ත වෙන අතර පියාණනි අපි සියලු දෙනා එක් රැස් වෙලා exit coming ඔබ වහන්සේගේ පාමුල ඔසවන්නා වූ මේ নমස්කාරය ස්වර්ගයේ තෙක් ස්වාමිනී සුවඳුම් පූජාවක් ලෙස ඔබ වහන්සේට ප්‍රසන්න වෙන පිණිස අපි ඔබ වහන්සේට යාඥා කරමින් සියල්ල ඔබ වහන්සේගේ හස්සේ වෙත බාර කරනවා මුළු මහත් নমස්කාර කාලයටත් දේව මෙහෙටත් විරුද්ධව ක්‍රියා කරන්නට වෙර දරන්නා වූ සියලු අන්ධකාර බලධරින්ගේ නිෂ්පල උත්සාහයන් අපි නැවත නැගිට යේසුස් වහන්සේගේ නාමෙන් නිෂ්පල කරන අතර පියාණනි ඔබ වහන්සේම පමනක් අප දී පූර්ණ වෙන්නට යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ආඥා කරනවා හල්ලෙලූයා ආමෙන් අපි දෙමෝ වහන්සේට වේගවත් අත්ල සම්මාන හල්ලෙලූයා අපි මේ මොහොතේ වහන්සේගේ নমස්කාර කාලයට ඇතුල් වෙමු මගේ සෙනෙවන් ඊට ප්‍රථමයෙන් ඔබ ඔබගේ හදවත සෝදිස්කා උන්වහන්සේගේ අතිශුද්ධ ස්ථානයට එන්ට ඔබ සුදුසෙක් මේ උදැස්සන උන්වහන්සේගේ ලේවලින් ඔබ සෝදලා පවිත්‍ර කරන්ට කියලා ඔබ කියන මගේ සෙනෙවන්ත මේ උදැස්සන ඒ සෑම පෞකාරයක ගලවන්නටයි උන්වහන්සේ දා කුරුසෙට ආවේ උන්වහන්සේ මේ ලොවට පැමිණියේ පෞකාරයන් මිස ධර්මිෂ්ඨයන්ව පසුතැවිලිවීමට කැඳවන්න නෙවෙයි මගේ සෙනෙවන්ත ඔබ ඔබගේ වරද සංගවන්ට යනවා නම් ඔබ සඵලවන්නේ නැත. නමුත් ඔබේ කියාදී අත්හරින්නට යනවා නම් ඔබට උන්වහන්සේගේ කරුණාව ලැබෙනවා.
Hallelujah.
උන්වහන්සේ වේගවත් අත්පොළ සන්නාදය. හාලෙලූයා. ඒලේ නිසා ස්තුති ස්වාමිනේ. හාලෙලූයා. හාලෙලූයා. ඒ මව් කුසේ පටන් ඔබ ආත්මවත් රැගෙන ආවේ මේ මොහොත දක්වා රැගෙන ආවේ උන්වහන්සේ පමණයි මගේ සෙනෙවන්ත වෙන කවුරුත් නෙවෙයි. මේ ලෝකයේ අතිවරන් දාන ප්‍රථමයෙන් උන්වහන්සේ ඔබ ආත්මවත් දැනගෙන සිටියා. උන්වහන්සේ නම් තැබුවා ඒ මව් ගර්භයේ අප සිටියේදී උන්වහන්සේ අපව හඳුනාගෙන සිටියා. උන්වහන්සේගේ දෑතින් අපව ආරක්ෂා කරා. අද ඔබ මෙතන මේ ස්ථානයේ හුස්ම ගන්නේ වෙන කවුරුත් නිසා නෙමෙයි, උන්වහන්සේ නිසා පමණයි මගේ සෙනෙවන්ත. අපි ගානක් කරමු මව් කුසේ ඉඳලා.
සෙවනේ උන්වහන්සේ අපව රැගෙන ආවා ඒ නිම්නති ප්‍රේමයෙන් ඔබවත් මරත් උන්වහන්සේ ප්‍රේම කරා කේතරා මනර්ගදේ ප්‍රේමේ කේතරා මනර්ගදේ සෙනෙහස නුඹ මගේ මයි කියලා නුඹ මගේ මයි කියලා අපිට නිමක්
ස්වාමීනි ප්‍රේමය නිසා එනින් නැති ප්‍රේමය ඒ සීමාවක් නැති ප්‍රේමය නිසා ස්තුති ස්වාමීනි අපි දෙවොල් වහන්සේට වේගවත් අත්ල සන්නාදයක් මේ උදෑසන කතරම් මනර්ග පියෙක් ඔබටත් මටත් සිටින්නේ හාලෙලූයා to the
වහන්සේගේ තුරුලෙ සිටින විට අපේ පාලව නැතිව යනව ස්වාමිනි ඔබ වහන්සේගේ ළයේ සිටින විට අපේ තනිකම නැතිව යනව ස්වාමිනි සදා අපි ඔබ වහන්සේට ණය ගැති දෙවියන් වහන්සේ අපි දෙවොන් වහන්සේට වේගවත් අත්ල සන්නාදයක් ශුද්ධාත්මයනි ඔබගේ ඵලයේ නවුලංච ඔබගේ තේජස්සේ නවුලංච ඔබගේ ගින්නේ ඔබගේ
නාමේ අපි උදස් මේ උදැස්සන ඔස්සවනවා ස්වාමිනි සියලු ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් ලබන්ට වටින්නා වූ එකම තැනන් වහන්සේ උමයි ස්වාමිනි තේජසේ බලාකුලන වහන්සේ වේ උදැස්සන ස්වාමිනි වංච ඔබහන්සේගේ සභාව මත අලුත් කින්නක් ඔබහන්සේ වෙමි ඔබහන්සේගේ දරුවන් ඔබගේ ආලේපෙන් පූර්ණ කරාච ඔබගේ බලේ පූර්ණ කරාච ස්වාමිනි ආත්මෙන් හස්සබෑ කමි ඔබ දාසි සූදානම් සිටිනව තවදුරටත් ඔබ නමස්කාරෙන් මඟ පෙන්වන්නට අපේ ඇටි තමත ආදරෙන් ආරාධනා කරමු. හලෙලූයා දෙවියන් වහන්සේට සියලු මහිමය ගෞරවය ප්‍රශංසාව අදවසි පූජා කරන අතර උන්වහන්සේ යහපත් වූ තරන් වහන්සේ ධර්මිෂ්ඨා සැඟවෙන රක්ෂා ස්ථානය උන්වහන්සේ ආමේන්. ජල මැද ගිනි මැද මරණසේ වෙන මිටියාවද මැද සිටියත් උන්වහන්සේගේ දරුවන් ධර්මිෂ්ඨා උන්වහන්සේ නැමැති බලකොටුව වෙත යාකෝබ්ගේ දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේගේ බලකොටුවට අප දිව යන විට උන්වහන්සේ අපිව රක්ෂා කරන්නව තනන් වහන්සේ ආමෙන්. අපේ සරණහා ශක්තිය දුකේදී ලං වූ පිහිට මගසනේවන්ත මේ පොළවේ අපිට මොනතරම් පීඩාවල් ආවත් අපේ දෙවියන් වහන්සේ කිසි කලකත් ඔබව මහව අත්හරින්ට යන්නේ නැහැ. මනුෂ්‍යයන් අද දවසේදී අපිට ආදරේ කියන අය හෙට දවසේදී අපිට වෛර කරයි. අද දවසේදී අපිව වර්ණනා කරන අය හෙට දවසේදී අපිට නිඳා අපහාස කරයි. මේ මිනිස්යාගේ ආකාරය ඒ දෙවියන් වහන්සේ කිසි කලකත් ඔබව සුළු කරන්නේ නැහැ. අද දවසේ ඔබ මොන ස්ථානයකට වැටි සිටියත් මොන පාපයකට අසු වෙලා සිටියත් ඔබ මොන තරම් භයංකාර ප්‍රශ්නයක් මැද සතුරු පීඩාවල් මැද සිටියත් දෙවියන් වහන්සේ කිසි කලකත් ඔබව අත්හරින්ට යන්නේත් නැහැ. ඔබව සුළු කරන්නේත් නැහැ. අපි කියමු යාකොබ්ගේ දෙවියන් වහන්සේ අපේ බලකොටුවයි කියලා. අපි ලස්සනත් Namaskar karamo, namaskar karamo, welcome to Wade Campus Church. I will be with you all joining on Facebook and on the YouTube. A very blessed Sunday to you, wherever you are joining us. Stay with us, the God of Jacob is a fortress, the righteousness in him, and we are safe as when we are in him. Whatever tribulations, whatever troubles, whatever infirmities, whatever disease you are facing today, stay with us, the mighty God of Israel, the God of Abraham, Jacob, and Isaac is in our midst, and he is going to touch you and release you from wherever you are. And the word of God this day is going to strengthen you to walk in the spirit of the Holy Spirit. අපි උන්වහන්සේට මුළු හදවතින් ගානා කරමු. අත්පුල සන්නාදයක් දෙමු දෙවියන් වහන්සේට. කිසි කලකත් අපිව සුළු නොකරන, අපිව අත් නහරින අපගේ දෙවියන් වහන්සේට ආමෙන්. Hallelujah, praise the Lord.
Amen. Hallelujah. Thank you, Jesus. Hallelujah. Unvahansege atmyanan vahanse apamadde. Amen. Suddha atmyanan vahansege balen. Api evileme unvahanse ra prashansa karamu prashansave balaya. Oba dannawana oba otana ohoma nemei unvahanse ra namaskara karanne natamin gayamin uda panemin oba unvahanse ra prashansa karai manda prashansawa madde api deviyan wahanse weda sitina bawa unvahansege wacane kiya thibenawa oba mona peedawaka sitiyat peedave inna aya වෙනදාටත් වැඩිය උන්වහන්සේට ප්‍රශංසා කරන්නට මන් ද උන්වහන්සේගේ දේව දූතයෝ එතකොට නිදහස් කරනවා උන්වහන්සේගේ බලය නිදහස් වෙනවා ඔබ කරා උන්වහන්සේගේ ආදරය නිදහස් වන විට යක්ෂයාගේ ක්‍රියාවල් සතුරන්ගේ ක්‍රියාවල් කොඩි වින බන්ධන මන්තර ගුරුකම් ඉබේ විනාශ වී ඔබට ජයග්‍රහණය ලැබෙනවා ඔබගේ කුඩාරමට ජයග්‍රහණය ලැබෙනවා හාලෙලූයා ප්‍රේස් යූ ඕකේ හාලෙලූයා Deu watch and I heard it say, be by sit the moon, seven.
සමහර මිනිසයන්ට වැරදි කරන්න අවශ්‍ය නැහැ වෛර කරන්න. ඔවුන් තමන්ට ප්‍රේම කරන උපකාර කරන තමන් වෙනුවෙන් සියල්ල කරන අයටත් වෛර කරන ඒ යක්ෂයාගේ ක්‍රියාවා. ඒ බඳු වායක සමාව දෙන්න අමාරු ඇති. ඒත් ඔබ සමාව දෙන්න. මේ උදෑසන ඔබ ඊර්ෂ්‍යාවෙන් සිටිනවද තවත් කෙනෙක්ගේ සතුට නිසා ඔබ ඊර්ෂ්‍යාවෙන් සිටිනවද? අනිත් මිනිසයා මට වැඩිය සතුටින් ජීවත් වෙනවා. ඒ පුද්ගලයා හැම නැත්තම් මට වඩා පොහසත්. එම නැත්තං ඒ මිනිසයා මට වඩා සාර්ථකයි හැම අංශෙන්ම කියලා. ඒත් ඔබ අද දවසේදී දෙවියන් වහන්සේගෙන් බොහෝ දුරට ඈතර ගිහිලා සිටින්නේ. එහෙමත් නැත්තම් ඔබට අත්හර ගන්නට බැරි පාපයක් තුල ඔබ අද දවසේදී ජීවත් වෙනවද? ඇබ්බැහි වීමකට ඔබ ලක් වෙලාද? ඔබට ගැලවෙන්නට බැරිද? ඔබට අන් අයට ඇඟිලි දික් කරාට අද දවසේදී ඔබගේ ජීවිතේ කොතනද තිබෙන්නේ? මගේ සෙනෙවන්තයා, යේසුස් වහන්සේ පොළවට ආවේ ඔබ වැරදිකාරයෙක් කරන්න නෙවෙයි. උන්වහන්සේ පොළවට ආවේ උන්වහන්සේ කෙරෙහි අදහන මිනිසයා සදාකාලයේ ජීවනය ලබන පිණිසයි. මේ පොළවේ ද ආශිර්වාද ලද්දෙක් වෙන පිණිසයි. ඒ උතුම් කුරුස පූජාව කරන කොටගෙන උන්වහන්සේ ගැලුව උන්වහන්සේ හැලුව ලේවලි එකලාගේ රුධිරේ මේ උදෑසන ඔබ පවිත්‍ර වෙලා ඔබ කියනට යනවා නම් ස්වාමිනී මට වෙනස් වෙන්න ඕනේ. ඒත් මම දුර්වලයෙක්. මට ඔබ වහන්සේගේ හදවතට එකඟ මිනිසයා වෙන්නට ඕනේ දාවිත් වගේ. ඒත් මට බෑ ස්වාමිනී, මේ දුර්වලකම මේ පාපය මට අත්හරින්නට ඔබ වහන්සේගේ කරුණාව අවශ්‍යයි. අස්පියාගෙන එක මොහොතක් අපි කඩෝෂ් කියමින්, කඩෝෂ් කියන්නේ හීබ්‍රු භාෂාවෙන් ශුද්ධයි කියන වචනය. උන්වහන්සේ සුද්ධව සිටින්නාක් මෙන් ඔබත් මා සුද්ධව සිටින්නට අවශ්‍යයි. උන්වහන්සේගේ උපකාර ලබන්නට නම් ඊට අවශ්‍ය කරන සියල්ල උන්වහන්සේ දීලා තිබෙනවා. උන්වහන්සේගේ මේ උදැස්සන ඔබ වෙනුවෙන් බලාගෙන සිටිනවා.
ඔබටත් හරින්ට බැරි ඔබගේ නපුරුකම පාපය වෛරය පලි ගැනීම තිත්තකම ඊර්ෂ්‍යාව අද දවසේ අත්හරින්නට ඔබට උදව් කරන්නට ඔබගේ නායකයාට ඔබ සමාව දෙන්නට යනවා උන්වහන්සේ ඔබගේ පාපවලට සමාව දෙන්නට යනවා ඔබගේ සතුරට ප්‍රේම කරන්නට යනවා උන්වහන්සේ ඔබට ප්‍රේම කරන්නට යනවා And this morning, if you are in a place where you don't know where to begin with God, where to put things right with God, this is the moment. Jesus Christ, the Son of God, died on the cross of Calvary 2,000 years ago, that you may have eternal life, that none should perish, but have eternal life. And this morning, your hatred, your bitterness, your unforgiving heart may have taken you away from Christ, from the blessings of Almighty God. This is the moment for you to repent. Tear your heart wherever you are, whatever situation you are facing, where you may have fallen. He's waiting to lift you, to wash you, cleanse you, and accept you as a royal priesthood unto Him. As we sing, Holy, holy, the God of Israel is holy. Kadosh. Kadosh,
Wala Kuluwal to Unwahan Senatiana, Obama Mava, Sada Kalika, Unwahan Sige Malik Havata, Osawagan Yanata, Amen. Unwahan Siyave, Devian Mahansia Pigana Karamo. Unwahan Sige Pamula. Manushya namaskar lokaranne nam megasgal unwahanseta namaskar karanta yanawa husma tibena siyaloma swamin wahanseta namaskar karamu Yahweh Rapha Elohim Rapha Elohim Shaddai Yahweh Adonai Etu Midyaman Weh Ubegit I don't
We're
सर्व बलधारी जीवमान दिव्यान वहां से तो महिमे वेवा येसु वहां से तो महिमे वेवा शुदात बहन वहां से तो महिमे वेवा सिरु गौरव महिमय प्रशंसाव आदि जीवमान दिव्यान वहां से तो येसु वहां से तो शुदात बहन वहां से तो किस मानुष को नवे अतिशुद्ध सर्व बलधारी जीवमान दिव्यान वहांस वहांस के पुत्र येशु वहांस के लेवल पवित्र वेला वहांस के लिया संग वे नाथर बलवली स्वर्ग के पुल वेद कोने तो वहांस के स्वभाव के विरुद्ध सिरिना सिलु अंधकार याक्षा सुद आत्मा येशु वहांस के नाम में बांधिनो जेरुसलेम में फेरु कल सिलु अपराध आयत काम बलट खमावे जेरुसलेम बड़ समाधान दुनो मैनव मुलुके स्वभाव वहांस के विरुद्ध कल पावलट खमावे स्वभाव बड़ समाधान दुनो मैनव स्वामी अब वहांस के दास दास मुलुके बतोरागत वहांस के तेजस वागुरा मिथनद मुलुके दो बतोरागत स्थान वल महिमेट पातुन मैनव येशु वहांस के नाम में आमेन हालेलुया हय केल सिलु गौरवय सिलु महिमय सिलु प्रशंसाव आदि जीवमान दिव्यान वहांसित येशु वहांसित सुदात्मन वहांसित किसी मानुष नवे आमेन හොඳයි මේ උදෑසන දෙවියන් වහන්සේ මාට කතා කරනවා කාන්තාවක් සිටිනවා ඔබ වාඩි වෙන්න ඔබේ බඩේ ගෙඩියක් තිබෙනවා දැන් කාලයක් තිස්සේ ඔබේ මේ බඩේ ගෙඩිය නිසා ඔබ බය සිටිනවා මේ මේ වෙලාවේ දෙවියන් වහන්සේ ඔබේ බඩේ ගෙඩිය දිය කියලා අයින් කරන්න යනවා දකුණු පැත්තේ උර හිස්සේ මම මේ අල්ලගෙන ස්ථානයේ ඇතුලෙන් පොකුරුපු පොඩි පිපිරීමක් නිසා मैं आत्मस्थान ने बैरी लुकु अमारो अक्ते ना कहने किनो मैं खाटू है तुले यान तम में फुपुरला में था ना ऐनी साह बटे अमारो थे मैंने ये बागे मैं दानिस दिक्कत में इधर मिच्छे कहने किनो ये दानिस देखे बातुरो पेरे नो मैं आये वो देवियाँ बात ये बागे मैं ठाकुल देखे मैं एंगली बले අද දෙහිඅත්ත කණ්ඩේ ගණේ මුල්ලෙන් ආපු කට්ටියටත් එන්න කියලා සිටින ඉස්සරහට හොඳයි දෙවියන් වහන්සේ තමන්ගේ අසනීපය ගැන ප්‍රශ්න ගැන කියපු අය නැගිටලා එන්න ඉස්සරහට කලය නැස්ති කරන්න එපා ඔබ මෙතන ඉන්නවා දෙවියන් වහන්සේ ඔබට අත ගන්නට යනවා නිදහස් කරන්න යනවා අපි සාත්‍තර කියන්නේ නැහැ පේන කියන්නේ දිව්‍යයන් වහන්සේ කතා කරන අයට තමයි මම අඬ ගැහුවේ පස්වන් මේ සහෝදරයගේ කොන්දටත් තියන්න වෙලා ආවිල කිව්වා කාර්යාලයට ආවිලා කිව්වා අර කොන්දේ අමාරුවක් තියෙනවා කියලා महिमे
මේ බඩේ ගෙඩිය තියෙන කාන්තාව ඉදිරියට ඇවිල්ලා කියන්න කවුද කියලා. මලකුවරු බයිබල් ශිෂ්‍යයෝ ඇවිල්ලා පිටිපස්සෙ වාඩි වෙන්න. හොඳයි. බිම ඇවිල්ලා කිව්වා හෘදවත් සිඳුරක් තියෙන ළමයා ඉන්නවද? එයාවත් දෙවන්න. දෙවියන් වහන්සේ කතා කරන නෑ එයා ඇවිල්ලා කිව්වා උදේ මට. ඒ නිසා අපි අද හෙළන යාඥා කරමු. නමත් අර බඩේ ගෙඩිය තියෙන කාන්තාව කිව්වේ නෑ කවුද කියලා. කොට බලනවද කවුද කියලා. අපි නමස්කාර කරන අතර පිටිපස්සෙන් අර තියාගන්න. ඔබට එක ඉල්ලීමක් කරන්න තියෙනවා. දෙවියන් වහන්සේ ඔබගෙන් ඉල්ලන්නේ නෑ ජවට්ටි කඳුරු මල් පහන් මේ මුකුත් මේ ස්ථානේ නෑ ඔබ දකින්නෝ. හැබැයි ඔබ කාට හරි වෛරයක් තිත්තකමක් තරහක් තියෙනවා නම් දෙවියන් වහන්සේ ඔබට උදව් කරන්නේ නෑ. ඔබ ඔබේ සතුරන්ට මොන අපරාධ කරලා තිබුණත් සමාව දෙන්න ඕන. මේ සභාවට අයිති කාන්තාවක් හදිස්සිය පපු හේර වෙලා මැරෙන්න යනවා. මට නම කියලා කියන්න පුළුවන් කවුද කියලා. ඔබගේ ලොකු ඇතුලේ වේදනාවක් සමග තරහාවක් කෝපයක් විත්තකමක් කුකුරු ගගා වරින් වර ඔබට පාලනය කරගන්න බැරි විදිහට එනවා. ඔබගේ පපුව හිර වෙලා ඔබ උස්මතද වෙලා ඔබගේ පණ යන්න යනවා. එහෙම වුණොත් ඔබ යන්නේ අපායට. ඒ නිසා ඔබට වැරදි කරලා තියෙන අයට මුළු සිතින්ම සමාව දෙන්න. දෙවියන් වහන්සේ අනිත් අපිට කාගෙන් හරි පිළිගන්න ඕන නම් බයිබලේ කියනවා පලිගැනීම අයිති උන්වහන්සේට පලිනගෙන උදහසට ඉඩාරින්න කියලා. අපිට පලිගන්න බෑ. ඒ නිසා සමාව දුන්න නැත්නම් මේ මිනිහත් උසනවා වැඩි කල් යන්න ඉස්සෙල්ලා. අපි ඇස් දෙක වහගෙන අත් දෙක උස්සගෙන අපිට බැරි කරපු අයට මුළු සිතින්ම සමාව දෙමු. මොන තරම් අපරාධ කළ තිබ්බත් ජේසුස් වහන්සේගේ නිර්මල මුහුණට සොල්දාදු 600ක් කෙල ගැහුවා. උන්වහන්සේගේ සිරසට කටුවට උන්නක් දාලා බටදණ්ඩකින් ගැහුවා. ඒ කටු ගොඩක් 20 කටු. එක පාස් කෙනෙක් ඒක කටුවක් හොයාගෙන ගිහිල්ලා ඇඟිල්ලේ චුට්ටක් ඇනලා බලලා ඔහුට මාස ගාණක් නැගිට ගන්න බැරුණා ඒ 20ට. ඒ කටුවට උන්වහන්සේගේ හිසට දමාගත්තේ අපේ ශාපය අපෙන් අයින් කරන්න. ඒ නිසා උන්වහන්සේගේ ශරීරයේ කැළිවල තිරද්දී ආස ගුරා කැළඹෙද්දී භූමිය කම්පා වෙද්දී උන්වහන්සේ සමාව දුන්නා. ඔබට වැරදි කළා තියෙන අයට සමාව දෙන්න. මුළු සිතින්ම සමාව දුන්නොත් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. අර කාන්තාව වේදිකාවේ ඉදිරියට ආවේ නැහැ. බඩේ ගෙඩියක් තියෙන කාන්තාව ඇවිල්ලා නැහැ. ඔබට හැබැයි අදින් පස්සේ අමාරු වෙන්න යනවා. ඔබ දැන් ආවොත් දැන් ඔබේ ගෙඩිය දියවෙන්න යනවා. මන් දන්නේ නැහැ ඇයි කියලා ඔබ එන්නේ නැත්තේ. ඔබගේ බඩේ ගෙඩියක් තිබෙනවා. ගෙඩිය දෙවේයි දෙවියන් වහන්සේ විශ්වාස කරගෙන බාවොත් නැත්තම් ඔබට අද අමාරු වෙන්න යනවා වැඩියෙන්. මම බලාගෙන ඉන්නවා බාවොත් ඇවිල්ලා අත උස්සලා කියන ඔබ කවුද කියලා. දෙවියන් වහන්සේ මේ හාස්කම් ඔබට කරන්න යන්නේ උන්වහන්සේ අසීමිත ප්‍රේමය නිසා. උන්වහන්සේ කතා කරන්නේ ඔබ නිදහස් කරන්න ඕන නිසා. මේ වෙලාවේ ආවොත් ඔබ නිදහස් වෙන්න යනවා. හොඳයි අපි ආඥා කරන්න යනවා. හැම කෙනාම පිටපස්සින් ආයත තියන්න. අතිසුද්ධ සර්ව බලධාරී දෙවියන් වහන්සේ අර උරහිත පිපිරිල්ල ජේසුස් වහන්සේගේ නාමයෙන් පහ වෙන්න අනුගනවා. පොඩි වෙන බන්ධන සූනියම් මන්තර ගුරු කම්පලින්ද ගැට පිළිකා ලේ පිළිකා කටු පිළිකා සිල් පිළිකා ආත්ම මැරිලා පිළිකා මැරිලා සුව වෙන්න අනුගනවා. සම්මිය අර දරුවගේ හෘද වස්තුවේ සිඳුර පහ වෙලා සිඳුර ඉවත් වෙලා අලුත් හෘද වස්තුවක් මේ දරුවට ලැබෙන්න අනුගනවා. ගොඩමින බන්දන සූරිය අම්බලි මන්ත්‍ර පරිජාම්බලි වේන කිමෙ අසුද ආත්ම වලින් මලගේ ප්‍රාණ කාර්යයන්ගේ අන්ධකාර දෙරේද ආත්ම වලින් ඒසු වහන්සේගේ නාමයෙන් මේ සෙනඟ නිදහස් වෙන්න අනුගනවා. ස්වාමී ආර දනිස් දෙක තිබුම පහ වෙලා දැන් පහ වෙලා නිදහස් වෙන්න අනුගනවා. අර කොඳු වැට පෙළේ අමාරුව ඉස්මන් තාම පා ගන්නවා. නඩු වලින් ස්වාමී නඩු තේතු වලින් අව නඩු වලින් ඉඳ ගණන් වල ප්‍රශ්න වලින් සතු වන්ද වලින් ඒ ස්වාමීගේ නාමයෙන් නිදහස් වෙන්න අනුගනවා. සේම්යානිනේ වහන්සේගේ නොවන්න අවශ්‍ය අඳුර බලධාරීගේ බල ආත්ම ජේසුස් වහන්සේගේ නාමයෙන් පහව නරකන අතර ස්වාමීන් වහන්සේ අනුභවයෙන් මේ අත සම්පූර්ණ විලාසයෙන් ජේසුස් වහන්සේ නාමයෙන් යටවල මත්වල
එදිනෙක අමාරු කැක්කුම් වේදනා ගෙඩි ඒ දෙනෙක් පහමලා සුව වුණාද අතුසන්දේය පරික්ෂා කරලා බලන්න
Hallelujah. Kita ini suhu una ratusan balan. Suhu una ayakian. Balan. Atusan suhu una ayak. Bodhena atusano adivyan vaham sir mahim meveva. Api prasansa mangalyak tina davasiru prasakshya taranata avastava dinova kalyan nisa hundaya bhavadvenna. මං කැමති අර බඩේ ගෙඩිය තිබ්බ කාන්තාව මම දන්නේ නැහැ ඇයි ආවේ නැත්තේ ඇයි කිව්වේ නැත්තේ කියලා. ඔබ තව මාස 6යි ඔබට ජීවත් වෙන්න පුළුවන් මේ ගෙඩිය ඒක වර්ධනය වෙලා පිළිකාවකට හැරිගෙන එනවා. වෛද්‍යවරුත් ඔබට මේ ගෙඩිය ගැන විස්තර කරලා කියලා තියෙනවා. ඒ වෙලාවට ඔබ ඇවිල්ලා කිව්වේ නැහැ. හොඳයි. Mangilas itu no Devian Wahan seta gauruwe pinisa, awilah ambilna Devian Wahan sebetata gahandiano. Mudahai, biyamastawa dia bidasan kita sama-sama damuli namaskar keraniano. Abu satu tu seti nun Wahan seta dino bega bida buturan itu nun Wahan sebetaswaad kerai. For us, heaven's angels all around. My delight is found in knowing that you wear the victor's crown. You're my heaven, our real friend. By your grace I live and breathe to worship you. At the mountain of your greatness, in your name I will bow down. In your presence fear is silent, for you wear the victor's crown. Let your glory fill this temple, let your power overflow. By your grace I live and breathe to worship you. As the lost become the found, you can never be defeated, for you wear the victor's crown. You are Jesus the Messiah, you're the hope of the world. By your grace I live and breathe to worship you. Jesus, you are Lord.
the cross the work was finished, you were buried in the ground. But the grave could not contain you, for you were the victor. අතිශුද්ධ සර්ව බලධාරි දෙවියන් වහන්ස දුන්න අවසපයක් ගන්නේ කෝටි ප්‍රකෝටි ගුණෙන් නොඳු ගැඹණාවතුරන්ට ආශිර්වාද කළ මැනවා. ආමෙන්. හොඳයි අපි පහුගිය කාලේ දැක්කා පිළිකාවක් තිබ්බ සහෝදරියක් දෙවියන් වහන්ස කතා කරලා වේදිකාවට අත ගැහැව්වා. දැන් ඇවිල්ලා තියෙනවා අද උදෑසන වෛද්‍ය සහතිකයක් අරගෙන දෙවියන් වහන්ස දෙස්තුති කරන්න. මං ඉලස්සනට එන්න මයික් එකක් දෙන්න. ඉදෙනෙකුට මාතකද මේ කාන්තාව ජීවිතේ බලාපොරොත්තු සංවැච්ච පිළිකාරෝගෙන් යේසුස් වහන්සේ සුව කරනවා. දෙවියන් වහන්සේට දහස් වාරයක් ස්තුතිවන්ත වෙනවා. මම මාර්තු 19 වෙනිදා තමයි මෙතෙන්ට ආවේ. මම එක දිගටම ආවා. මට දැන් ස්කෑන් එකක් කළා ගිය 10 වෙනිදා. ඒ දා ස්කෑන් එකේදී කියනවා පළවෙනි ස්කෑන් එකට වඩා මේ ස්කෑන් එකේදී මගේ මේ පිළිකාව ගොඩාක් දුරට අඩු මට්ටමක තියෙන්නේ කියලා. දැන් වෛද්‍යවරු දෙවියන් වහන්සේගේ ඉල්ලීම පරිදි වෙන්නේ නැති. දැන් මාව එක දිගටම ප්‍රතිකාර කරන්න ගත්ත මාස 4ක් යනකම් ඉක්මන් සුවයක් ලබා ගන්න පුළුවන් කියලා කියනවා. මට කරන්ට් එක අල්ලන්නත් බෑ, ඔපරේෂන් එකකට යන්නත් බෑ කියලා බෙහෙත් වලින්මයි තියෙන්නේ. ඒ හින්දා ඉක්මන් සුවයක් ගන්න පුළුවන් කියලා වෛද්‍යවරු මට පවසනවා. ඒ හින්දා දැන් ස්පිරිතාලේ මම සතියක් ගන්න, සති දෙකක් දැන් නැවතිලා ඉඳලා මේ ආවේ. මට ඉතින් ඉරිදා එන්න පල්ලියට එන්න හම්බුනේ නැහැ. මම පුළුවන් හැම වෙලේම යාඥා කරනවා ගෙදර ඉඳන්. අන්න බොන්නේ ඇඟේ අමාරුමකුත් නැහැ. මට ඇඟ ඇතුලේ තියෙන දේක වර්ධනය වෙනවා, මේ අඩු වෙනවා විතරයි දැනෙන්නේ. ඉතින් කිසිම ඇඟට අමාරුවක් මනසට මම අවුරුදු 12ක් වෙනවා. මට ડિප්‍රෙෂන් පේෂන් කෙනෙක්. මට ආව පළවෙනි දවසේම මට ඒක අඩු වුණා. මං එදා ඉඳන් මට ඇස් දෙකට කඳුළු ආවෙත් නෑ, අඬන්න තරම්වත්. මට මේ වේදනාව දැනෙන්නෙත් නෑ. මට විශ්වාස තියෙන්නේ හාස්කමකින් වගේ මේක සුව වෙනවා කියලා. මම හොඳට වැටහෙනවා. ආමෙන්. හොඳයි. මගේ දෙවියන් වහන්සේ භාගයට ක්‍රියා කරන්නේ. උන්වහන්සේ සර්ව සම්පූර්ණ දෙවියන් වහන්සේ. හොඳයි. අපි මගේ සෙනෙහවන්ත මිත්‍රය ඔබගේ කිතුණු ජීවිතය හරි ජයග්‍රහක ලෙස ඔබට ගෙනියන්නට බැරි ලොකුම බාධාව තමයි ඔබගේ මාංශයෙන්, ඔබගේ දැනීමෙන් ඔබ කිතුණු ජීවිතය ගත කරන්න යන නිසා.
එමනිසා ඔබ පරාජිතෙක්වේ සිටිනවා. හැබැයි ඔබ ඉගෙන ගත්තොත් සුද්ධාත්මයන් වහන්සේ සමග ගමන් කරන්න ඔබගේ ජීවිතයේ හැමදාම ඔබ අතිශයින් ජයග්‍රහණ ලබන්න පුළුවන්. Dearly beloved, so many Christians are today failed because they are not walking according to the Spirit of God. Guidance of the Holy Spirit is very important to walk with God in your daily life. Therefore, we have been teaching all this year, during this year, and teaching and preaching and guiding you to walk with the Spirit of God. අපි ඔබට උගන්වමින් මඟ පෙන්වමින් දේශනා කරමින් නොයෙක් ආකාරවලින් සුද්ධාත්මයන් වහන්සේ සමග ගමන් කරන්නට උපකාර කර තිබෙනවා. මේ අනුව ඔබ ජීවත් වුණොත් ඔබට ජයග්‍රහණ ලබන්නට පුළුවන්, අනිවාර්යෙන් ජය ලබන්න පුළුවන්. හොඳයි, පරිවර්තනය කරන සහෝදරිය එනකම් ඔබ කැමති අද ප්‍රථම වතාවට ආපු අය ගොඩක් ඈතින් ඇවිත් තියෙන කට්ටිය ඉන්නවා. ඔබ යන්න ප්‍රථමයෙන් මේ වම් පැත්තේ ඇවිල්ලා ඉස්සරහා හිටගන්න, ඔබගේ නම සහ ලිපිනය දුරකථන ඇමතුම් ලබා දීලා ඔබට උපදෙස් ලබා ගන්න පිණිස. දෙවියන් වහන්සේට මහිමේ වේවා. නැවත වාරයක් ආත්මන් වහන්සේ සමග ගමන් කිරීම පිළිබඳව මේ උදෑසනත් කතා කරන්න යන්නේ. Praise be to Almighty God once again. A bishop is going to speak to you about walking in the Spirit. අලුත් ගිවිසුමේ සුද්ධ බයිබලයේ ආත්මෙන් වාන්සම ගමන් කිරීම පිළිබඳ ලකුණු දෙස අපි බලන්න යනවා. Well, we are going to look at the New Testament, how it describes our walk in the Spirit. පරණ ගිවිසුමේ කාලේ ඔබට මං කිව්වා කූඩාරමක් මතට වලාකුල් ඇවිල්ලා මග පෙන්වුවා. ඒ වලාකුල පසුව අවසානයේ ඔසව ගන්නවා ස්වර්ගයට. We learned in the past few weeks that the cloud of the Holy Spirit was hovering over the tent of the Israelites, and later it was lifted up to heaven. අනිත් වලාකුල ස්වර්ගයේ සිට යෙරුසලමේ එහෙල කාමරයේ හිටපු 120 දෙනා යාඥා කරන ස්ථානයට පැමිණියා. In the same manner, in the New Testament, when the 120 Israelites, the believers, were praying at the upper room, the same cloud descended upon them. අර කූඩාරම මත තැබුවා වූ වලාකුලම තමයි සුද්ධාත්මයන් වහන්සේ විසින් මේ 120 දෙනා යාඥා කර ඉහළ කාමරයේ ඔවුන් මතට වැඩියේ. It was the same cloud which was hovering over the tents of the Israelites in the wilderness that descended upon the 120 at the upper room when they were gathered to pray in the Spirit. යේසුස් වහන්සේ මැරි මළුවන්ගෙන් නැගිටලා ඔසව ගත්තට පස්සේ සුද්ධාත්මයන් වහන්සේ ජෙරුසලමේ එහෙල කාමරයේ හිටිය 120 දෙනා මතට පතිත වුණා. After the death of Christ and after he was ascended to heaven, the Spirit of the Holy Spirit, the Holy Spirit of God descended upon 120 at the upper room on the day of the Pentecost. මේ වලාකුල සෙනගගේ හිස් මතට ගින්දර වගේ ඇවිත් ඔවුන්ගේ දිවවල් ගිනිමෙන් ඇවිලෙන්න පටන් ගත්තා. This cloud came upon the heads of the people and they were set on fire and their tongues were set fire with the power of the Holy Spirit. මේ සුද්ධාත්මයන් වහන්සේ බොහෝසේ පැතිර යන්නට පටන් ගත්තා. And this power, the power of the Holy Spirit, the fire, was distributed among the believers who were gathered that day. මේ ගින්දර වලාකුලක් තිබුණා මේ කාමරයට පැමිණිය වූ ඒ වලාකුල. ගිනිමෙන් මේ වලාකුල පතලුණා ස්ථානයට. The cloud descended on this place like a fire. යේසුස් වහන්සේගේ අනුගාමිකයින් මත සුද්ධාත්මයන් වහන්සේගේ සම්බන්ධතාවය තිබුණා. The spirit of Jesus was upon the believers like flames of fire through this spirit of God. මේ සුද්ධාත්මයන් වහන්සේ ඇදහිලි වන්තයාට දිනපතා ආත්මයන් වහන්සේ විසින් මඟ පෙන්වනු ලබනවා. This Holy Spirit
leads and guides his people to abide in God through the Spirit of God. දැන් ඔබට පෞද්ගලිකව සුද්ධාමයන් වහන්සේ සමග ගමන් කරන්න ඉගෙන ගත්තාම ඔබ එදිනෙදා පෞද්ගලික ජීවිතේ මූණ දෙන සියලු ප්‍රශ්නවලදී උන්වහන්සේ විසින් ඔබට උපදෙස් දෙනවා මඟ පෙන්වනවා ඔබව රැගෙන යනවා. God will instruct, guide, and lead you in your day-to-day walk when you submit yourself to the Holy Spirit. සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වුණාට මදි උන්වහන්සේගේ මඟ පෙන්වීම සහ පාලනය යටතේ අපේ ජීවිත හසුරවන්න ඕන. Merely by hearkening to the Spirit alone won't work in your life. You should be obedient and you should submit your walk to the Spirit. අපිට අපේ පෞද්ගලික අදහස් තිබෙනවා. We have our personal ideas. ඒ වගේම අපේ අවට සිටින අය අපිට අදහස් දෙනවා උපදෙස් දෙනවා. And the people around us will also give their opinions. ඒ වගේම යක්ෂ අපේ මනසට කතා කරනවා. And the devil also speaks to our mind. මිසියලෙන් අපේ ප්‍රවේශමෙන් වග බලා ගන්න ඕන සුද්ධාත්මයන් වහන්සේගේ හඬ තේරුම් ගන්න. And with all these voices around us, we should have the discernment of the Holy Spirit to know what is the sound, what is the Holy Spirit is leading us to. දැන් මේක අද දවසට අපි අදාළ කරගන්නේ කොහොමද? And how are we going to apply this today? දෙවියන් වහන්සේට ප්‍රේම කරන අපට අද දවසේ අනුගාමනය කිරීමට වලාකුලක් තිබෙනවා. We who love Jesus today have a cloud to follow. අපි යාඥා කරන්න ඕන සුද්ධාත්මෙන් පූර්ණව අපි නමස්කාර කරන්න ඕන සුද්ධාත්මෙන් පූර්ණව. We have to pray, we have to worship and we have to do our day-to-day walk in the Spirit. නැත්නම් අපිට සුද්ධාත්මෙන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය අත්දකින්නට බෑ. If not, we cannot experience the manifestation of the Spirit. ඒ වගේම අපි උන්වහන්සේගෙන් තවමත් කැපවීමෙන් අනුබල ලැබීම කරන්න ඕන. We have to commit and by taking orders from the Spirit as well. අපි කරන සියල්ලේදී අපි බලා සිටින්න ඕන සුද්ධාත්මයන් වහන්සේ අපිට මඟ පෙන්වන තුරු. In all that we do, we have to wait upon the Lord to get His guidance. මේක පාවුතුමා පැහැදිලි කරනවා. Paul's instructions makes this distinction very clear. ගලාති 5:25. Galatians chapter 5 verse 25. අපි ආත්මයන් වහන්සේ කරණ කොටගෙන ජීවත් වෙමු නම් ආත්මයන් වහන්සේ කරණ කොටගෙන හැසිරෙමු. If we live in the Spirit, let us also walk in the Spirit. දැන් යේසුස් වහන්සේ මේක සනාථ කරනවා. And Jesus says yes. දෙවෙනි කොරින්තියක 1:20 කියනවා මක් නිසාද දෙවියන් වහන්සේගේ පොරොන්දු කොපමණ වුණත් උන්වහන්සේ තුල එසේ කියා වේ. එයින් අප කන්න කොටගෙන දෙවියන් වහන්සේට ගෞරව පැමිණ පිණිස උන්වහන්සේ කන්න කොටගෙන ආමෙන් කියා කියන්නේය. 2 Corinthians 1:20 For all the promises of God in him are yes and in him amen to the glory of God through us. ආත්මයන් වහන්සේගේ පූර්ණ මඟ පෙන්වීම ලබන්නට අපි ආත්මයන් වහන්සේ කෙරෙහි අවධානය යොමු කරන්න ඕන. To receive the complete guidance and direction from the Holy Spirit, we need to pay 100% attention to Him. සති තුනකට කලින් මම ඉනිබැද්දේ කාන්තාවක්ගේ කකුල කපපු යාඥා කරන්න ගියා. A few weeks back, Bishop went to pray for a lady in Idibadda for her leg. ආත්මයන් වහන්සේ මට කිව්වා තව සති තුනකින් මං මෙයාගේ ආත්මය ගන්නවා ස්වර්ගයට. And the Spirit of the Lord had led Bishop that he was going to take this lady's soul to heaven in 3 weeks' time. ඇගේ ආත්මය හරිලෙස ගැලවෙන්න ආඥා කරන්න. And to pray for the deliverance and salvation of her spirit. මේ බදාද උන්වහන්සේ මට කතා කරා බදාදෙන් පස්සේ ඇව අඬ ගහ ගන්නවා කියලා උන්වහන්සේ ඇව ස්වර්ගයට ගෙනිච්චා. And last Wednesday the same person regarding the same person the Lord has revealed that he was going to take her soul and the same way she
As led by the Spirit of God, she was taken that same day. Matatman vahanse maga penmeemathibun nattang, vahanseng mamayatnakarai kakula vadenlage. And if Bishop did not have the discernment of the Holy Spirit, he would have prayed for her healing. Devyan vahanseru pulang kakulak mavan. God is able to create a leg for her. Namut devyan vahanse ka kiyano. But instead, God wanted to take her soul. Davasak kahavatte, Subharanchi Rasmi Malavaka tharunek hitiya, kakula angal atak kotai. One day at a crusade in Kahavatta, there was a boy who had a leg which was 8 inches shorter than the other one. Devyan vahanse kiyuwa me sarpek dastikarila me kakula kotavela tiyenne angal atak. The cause was a snake bite. Then mama me kakula dikkaranna yanawa kiyala senagata kiyanna kiyuwa devyan vahanse dikkarana wage. And that God was going to extend that short leg to match the other one. Then eyawa vedikawata genalla putu dekak thiyala kakula deka thibbama angallata kotai yaadnya gana kota ara diga kakula tawat dik wenna gatta. When Bishop called him on stage, made him to sit with his leg stretched, and he started to pray, and the leg that was normal, the longer leg, further became longer. Ipasse mama baluwa me mokada wenne kota kakula dik wenawada wada diga kakula tawat dik wenawa devyan wahanse kohom inna kondata ada tiyanna issela eka dik wela e ganata anith kakula dik wenawa kiyala me kota kakulath ara ganna kiyala dekama ganata set una puduma vidihata. Then God had led Bishop to lay his hands on the person's the spine, and when he was praying, the previously the normal leg got extended, and the one that was shorter short also got extended to match the other one. ඉතින් ඒ නිසා මුළු කහවත්ත හතර බටේ කොහොම සෙනග දෙවියන් වහන්සේ පිළිගත්තා මොකද උන් ඔක්කොම දැනගෙන හිටියා මේ සර්පය ගහලා අඟලටක් කොට කකුලක් තිබුණ මිනිස්යාගේ කකුල දික් වුණා කියලා. And people surrounding that vicinity in Kahavatta, when they got to know about, when they saw in fact this great miracle, they all came and accepted Christ. හැබැයි නිකං කිව්වා නම් ඒ කකුල කොට වෙලා දික් වෙනවා කියලා ගුටි කාලා එන්න වෙනවා. And if he had just told that his leg was going to get healed, the people would have attacked him. Petrus සහ යොහන් දේව මාලිගාවට යනකොට ක්‍රියාපතේ 3 වෙනි පරිච්ඡේදයේ Acts chapter 3 when Paul and Peter went to the temple. ඔවුන් යාඥාවට යනකොට හිඟන්න අත දික් කරද්දී පේතුස් කියනවා රන්දෙවි මට නෑ නමුත් ඇති දේ නුඹට දෙමේ නාසිර යේසුස්ගේ නාමෙන් නැගිට ඇවිදපන් කියලා මේ කුරා නැගිටලා ඇවිදලා දුවලා ප්‍රශංසා කරන්න පටන් ගත්තා. When the beggar came and stretched forth the hand at Paul and Peter, and they said, John and Peter, and they said, we don't have gold and silver. We will give you what we have, and in the name of Jesus of Nazareth, get up and walk. And the crippled man ran from that point. බලවත් ආශ්චර්යමත්දී සිදු වුණේ ආත්මයන් වහන්සේ විසින් පේතෘස්ත මඟ පෙන්වුව නිසායි. Because Peter was led by the Holy Spirit, he was able to do that. ආත්මයන් වහන්සේ මඟ පෙන්වන්නේ නැතිව අපිට බෑ හාස්කමකටවත් යාඥා කරන්න. Without the Holy Spirit directing, guiding and leading us, we just cannot simply pray for a miracle. The ආත්මයන් වහන්සේ කරන කොටගෙන හැසිරීම නිසා සබහව ආත්මිකව පෝෂණය කරන්න පුළුවන්. And if you are walking according to his guidance and according to his ways, you can prosper, and also it will be a blessing to the church. ඔබ සිත දැඩි කරගෙන කරන්න යන දේවල්දී සුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරනවා. When you harden your heart and stubbornly when you take decisions, the Holy Spirit will still be talking to you. දැන් කෙනෙක් ඉන්නවා මේ ස්වභාවයේ තමන් රහසිගතව හිතාගෙන ඉන්නවා කාලයක් යන්න ඉඩ ඇරලා කෙනෙකුට වහ දීලා මරන්න. And there is a person in this church who is secretly planning
to poison a person in order to kill. It is a plan karne ke na marano. And before that, this person who is planning will have to face the consequences with his life. Shuddhaatman wahanse ekka sellam karanna last wennepa. None of us can play with the Holy Spirit. Apita ba mini maran. We cannot murder. Shuddhaatman wahanse maga pennana de karanna ippai kiyala hit dadigena karaddi tamanta tamange paulata saapayak wenawa. When you harden your spirit and you're determined, you're adamant to do whatever your plans or to execute your plans, you and your entire family will have to face the dangerous consequences. Bible likhena Ephesians 4 te shuddhaatman wahanseta duk nodella. In Ephesians 4 it is said not to grieve the Holy Spirit. Shuddhaatman wahanse yam kisi deyak karanna kiyenawa nan baya nathuwa karanna karanne pa kiyenawa nan bayen saha vevulumen e karanne epai kiyana de atharin. If the Holy Spirit is leading you to do something, you should have the boldness to do it. And in the same way, if the Holy Spirit is preventing you, is asking you not to do or rather take any decision in your own thinking, you should prevent doing it. Shuddhaatman wahanse handata nisakawa kikuru wenna purudu wen. You have to train yourself to listen to the Holy Spirit. Then පියාණන් වහන්සේ දී තිබෙන සියලුම පොරොන්දු ශුද්ධාත්මයන් වහන්සේ විසින් ඉෂ්ට කරමින් ඒවා සහතික කරන බව පිළිගන්න. You should bear in mind whatever the promises God has given, that through the Holy Spirit he will fulfill everything. යාකොබ් පුතේ 1:6 කියනවා එවිට ඔහුට එය දෙනු ලැබේ. නමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාබ. මක්නිසාද අනුමාන කරන්න සුලඟින් ගෙන යන්නා වූ සෙලවෙන්නා වූ මුහුදේ රැළට සමානය. James 1:6-7. But let him ask in faith, with no doubting, for he who doubts is like a wave of the sea, driven and tossed by the wind. For let not that man suppose that he will receive anything from the Lord. හත්වෙනි පදේ කියන එබැවින් ඉබඳු මිනිසයා තමාට ස්වාමින් වහන්සේගෙන් යමක් ලැබෙයි නොසිතාව. දැන් අපි දන්නවා පාවුල්ගේ දිව්‍යමය තීරණය මත ඔහු සිටියා ආමෙන් කියලා. And Paul now we know that divine yes, so what does Paul mean by amen in the same verse? ඒ නදහස් කරන්නේ අපි ආමෙන් කියන්නේ එසේම වේවා කියලා කියන එකට. ඔබ වහන්සේගේ වචනය මම විශ්වාස කරනවා මගේ ජීවිතයට මම ඒක එකතු කර ගන්නවා එසේම වේවා කියලා කියන එක තමයි අපි ආමෙන් කියන්නේ. The word itself means exactly so be it. In the context of passage, amen means saying I believe your word to me, Lord, so be it so in my life. ඔබ වහන්සේගේ වචනය නිසකව විශ්වාස කරමින් යාඥා කරන්න ආත්මයන් වහන්සේගේ මඟ පින්වීම ඇතුව. And you should believe his word without a wavering mind with faith, and then the promises whatever he has given will come to pass through the Holy Spirit. දෙවෙනි කොරින්තේ 20:21-22 කියනවා ඉදින් නුඹලා සමග අප ක්‍රිස්තුස් වහන්සේ තුල ස්ථිර කරන්නේත් අප ආලේප කළෙත් දෙවියන් වහන්සේ. උන්වහන්සේ අප මුද්‍රා කොට අපි සිත් තුල ආත්මයන් වහන්සේ නැමැති අත්තිවාරම අපට දුන්සේක. 2 Corinthians 1:21-22. Now he who establishes us with you in Christ and has anointed us is God, who also has sealed us and given us the Spirit in our hearts as a guarantee. සුද්ධාත්මෙන් පූර්ණ වෙන්නේ නැතුව ඔබට බෑ උන්වහන්සේ සමග ගමන් කරන්න. Without being filled with the Holy Spirit, we cannot walk be in the spirit. අපි හැම වෙලේම සුද්ධාත්මයන් වහන්සේ සමග ජීවත් වෙන්න ඕන. We should live always with the spirit. සුද්ධාත්මයන් වහන්සේ අපි තුල වාසය කරනට අපිට සුද්ධ පවිත්‍ර සිතක් තිබෙන්න ඕන. For the Holy Spirit of God to dwell in us, we should have a pure heart and a life.
පවිත්‍ර තොල් දෙකක්, පවිත්‍ර දිවක්, පවිත්‍ර ඇස් දෙකක්, පවිත්‍ර කන් දෙකක්, පවිත්‍ර ශරීරයක් තියෙන්න ඕන. We should have holy eyes, holy ears, holy body in order to live in Christ. ඔබ එහෙම සිටියොත් ඔබට ආත්මයන් වහන්සේ සමග ගමන් කරන ගමන් ඔබේ හෙවණ ඇල්ලෙනොත් මල උන්න ගිටි. And if you live an upright life and you are holy in your walk with the Holy Spirit, even from your shadow, miracles will start to manifest. තමන් තීරණය කරන්න ඕන මාගේ ශාරීරිය දෙවියන් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාව. ඒ නිසා මම මේක පවිත්‍රව තියාගන්න ඕන. ආරක්ෂා කරගන්න ඕන සුද්ධව නිකැලැල්ව උන්වහන්සේ තුල ගමන් කරන්න ඕන. You should make a decision that you are the temple where the spirit of the Lord dwells, and you need to keep yourself, your body, and your entire being holy. ඔබට ඔය කේලම් කියන අය ඇවිල්ලා ඔබගේ පවිත්‍රත්වය ආරක්ෂා කරන්න යන්නේ. These people who come and sneak to you time to time are not going to keep you holy. ඔබ කොටවනවා, ඔබට කේලම් කියනවා, ඔබට උපදූප කියනවා, මේ ආයගෙන් ඈත් වෙලා සුද්ධාත්මෙන් වහන්සේ ප්‍රසන්න කරන්න ඉගෙන ගන්න. Be away from people who gossip around you, telling tales about other people and spreading rumors. ඒවට හොමිටි දීලා ඒගොල්ලන්ගෙන් ඔබට මොකුත් හම්බෙන්නේ නැහැ, අපායට තමයි යන්න වෙන්නේ. You are not going to gain anything from these people, rather you are making a pathway to hell. මදන්නවා දෙවියන් වහන්සේ ඔබට කතා කළා. I know that the spirit of the Lord has spoken to you. කීකරු වෙන එකයි අකීකරු වෙන එකයි ඔබ සතුයි. To be disobedient or being or submitting to the spirit is your part. විනාගිට ආඥා කරමු. Let us pray. හදවත් විමසල බලලා අපේ දුස් පවණ කාරණා ගැන පසුතැවිලි වෙමු. About the things that bother us, about our sin, let us all repent and pray. මලයිස්න ડોක්ටර් ආනම සිංහලෙන් සහ බ්‍රදර් ෆිලිප් ඉංග්‍රීසි වලින් යාඥා කරනවා. අතිසුද ජීවමාන සර්ව බලධාරී මහත්ම දෙවියන් වහන්ස, මේ අනර්ග සබත් දවස ගැන අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ලෝකේ විනාශ මුඛයේ කරා මිනිස්යන් ඇස් අන්ධව ස්වාමිනී යක්ෂයා අන්ධ කරලා ඔබේ ස්වභාවයයි සිතාගනින බොහෝ දෙනා සිටින්නේද? අද යක්ෂයාගේ ග්‍රහණයට හසු වෙලා බොරු අනාගත වක්තෘවරයන්ගෙන්, බොරු ගුරුවරුන්ගෙන්, බොරු මායාකාරයින්ගෙන් ස්වාමිනී අද සභාව දුෂ්‍ය වෙලා තිබෙන මොහොතක ඔබ වහන්සේගේ සත්‍යතාවයේ වචනය තුල සිටමින් ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යන්නා වූ සෙනඟ මැදේ සිටින්නට ස්වාමිනී සභාවක සිටින්නට ඔබ වහන්සේ දී තිබෙන අනගේ අවස්ථාවත් ඔබේ කරුණාවත් ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී අද දවසේදී උදෑසන පටන් ප්‍රශංසාව තුලද, නමස්කාරය තුලද ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේගේ ස්පර්ශය අපට ලබන්නට දුන්නා වූ උතුම් කරුණාවත් අනුග්‍රහයත් නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. අප මැද කරා වූ බලවත් වූ විශ්වපත් වූ ආශ්චර්යමත් වූ දේවල් ගැන අපි ස්තුති කරන අතර ස්වාමිනී සතියක් පාසා ඔබ වහන්සේගේ බැටළුවන්ව පෝෂණය කරන පිණිස ඔබ වහන්සේගේ දාසයා රැගෙන පාවිච්චි කරමින් ඔබ වහන්සේ කරන්නා වූ සියල්ල ගැන අපි ස්තුති කරනවා. වඩ වඩාත් ඔබ වහන්සේගේ දිව්‍ය සුවය දානය කරමින් ඔබ වහන්සේගේ ආලේපන වූ බලවත් කරමින් ස්වාමිනී ඔබ වහන්සේට මඟ පෙන්වමින් ඔබ වහන්සේ තම තවත් බලවත් පුදුම විස්මපත් වූ දෙ කරන්නට ඔබ පාවිච්චි කරමින් ඔබ වහන්සේ ක්‍රියා කරන්නට කියමින් අපි යාත්‍නා කරනවා. සභාවක් ලෙස ඔබ වහන්සේ තෝරාගත් සෙනඟ ලෙස ස්වාමිනී මේ දේශය, මේ ලෝකය ඉතාමත්ම නරක ලෙස දුෂ්‍ය වේ. ස්වාමිනී සත්‍යතාවයට කිසිම ආකාරයක මිනිසයන්ගේ උවමනාවක් නොමැතිව මිනිසයන් නිස්ලූලු වත තමන්ගේ මාර්ගබල යමින් ස්වාමිනී පුලුලු මාර්ගයේ අපාය කරා යන ගමනකදී පටු මාවතේ ස්වාමිනී අපි යම් ගමන් කරන්නේ ඔබ වහන්සේගේ අත අල්ලාගෙන. ස්වාමිනී අපිට ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම නොමැතිව මේ කිසිවක් කරන්නට පුළුවන් කමක් නැහැ. ස්වාමිනී අපි ජීවිතේ ගමන් කරන කල හරි දේ මොකද්ද, වැරදි දේ මොකද්ද, යා යුතු මාර්ගය කුමක්ද මඟ පෙන්වන්නට ඔබ වහන්සේ අපගේ මන්ත්‍රීවරයාණන්ව සදාකාලේ වාසය කරන අතර ඔබ වහන්සේගේ සෙනඟට මඟ පෙන්වන්න ඕන් වඩ වඩා තුල්ලු කරගන්නට කිමින් අපි ඔබ වහන්සේට යාත්‍නා කරනවා. ස්වාමිනී යේසුස් වහන්සේ
වහන්සගේ නාමෙන් යේසුස් වහන්සගේ ලේවල බලයෙන් ඔබ වහන්සගේ සෙනඟ යන අතරේ ඔහුගේ ජීවිත පිරිතිබෙන්නා වූ සාතන්ගේ සියලු අඳුරු අන්ධකාර සැලසුම් විද විනාශ කර නසරිය යේසුස් වහන්සගේ නාමෙන් ඔබ වහන්සගේ කරුණාවත් අනුග්‍රහයත් ප්‍රීතියත් සමාදානයත් එක්සත්කමත් එක්සිත්කම මුළු සභාවේ සෑම කෙනෙක් මත සෑම පවුලක් මත ඔබ වහන්සේ තබන්ට කියලා යාත්‍නා කරනවා යමෙක් අද දවසේදී ස්වාමිනී දරන්ට බැරි වේදනාවකින් ශාරීරිකව සිටිනවද හදවතේ කියා ගන්නට බැරි වේදනාවකින් සිටිනවද අපි යාත්‍නා කරනවා ඔබ වහන්සේ අතගසමින් ඔවුන්ගේ ආත්මයද ඔවුන්ගේ හදවත්ද සුවපත් කරමින් ඔවුන්ගේ ශරීරවලට අවශ්‍ය කරන සුවය ලබා දී ඔබ වහන්සේගේ සමාදානේ යෙලෝ යෙහෝවා ශාලොම්ගේ සමාදානය සම කෙනෙක් මැද තබන්ට කියලා ඔබේ දරුවන්ට විරුද්ධව සාදන සෑම අවියක් අපි යේසුස් කෙලේට පෞල් පිටින් සැඟවිලා යේසුස් වහන්සේගේ නාමෙන් විනාශ වෙලා යන්නට අනකරමින් ඔබ වහන්සේගේ දිව්‍යමය හස්තය බාරවන්නේ මලවුන්ගේ නැගිට නාසිරිය යේසුස් වහන්සේගේ ජීවමාන නාමයෙන් ආමෙන් 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 Heavenly Father, we come before you in the precious and blameless blood, cleansing, purifying, hiding ourselves under the precious and holy blood of Lord Jesus Christ, our Master, your Son. Father, thank you so much for feeding us week after week, enlightening us, for us to see the importance of walking in spirit. Father God, please help us. And we pray the Spirit of the Lord to help us to separate the voices which is within us and to separate the voices which is from our surrounding and to separate the voices, voice of the Satan, and to hearken our soul and spirit to your voice so that we may live according to you and so that we may walk according to your spirit. And let us understand that we don't belong to ourselves and that we've been purchased by the precious and blameless blood of Lord Jesus Christ. And this is the temple of the Holy Spirit, knowing that we belong to us. Therefore, to dedicate ourselves, consecrate ourselves, our ears, our eyes, and all our senses and our flesh, everything consecrated to the Spirit of the Lord. So the Spirit of the Lord would dwell in us. So even in our shadows, the dead will rise from us. Thank you for this amazing message. Thank you for this feeding. Thank you for this strengthening. And we ask your Spirit to help us to live accordingly, walk in spirit, so that we may glorify your name forever and ever. In Jesus' mighty name we pray. ශුද්ධාත්මෙන් වහන්සේගේ සමිකම සහ සමාගාණයද දැන් සහ සදාකල්හි ඔබ වහන්සේ ප්‍රේම කරන සියලු දූ දරණ සමග වේවා ආමෙන් Now may the grace of our Lord Jesus Christ and the love of God and the sweet fellowship of the Holy Spirit be with us now and forevermore ආමෙන් ඔබ සමර දේව පිටයි ප්‍රථම වතාවට අපේ වම් පැත්තේ ඉස්සරහට ඇවිල්ලා හිටගන්නවා